හෙලිකොප්ටරයක් නවත්තන්න පුළුවන් කාර්. ඉතින් මන්දන් වලට පෙන්නන්න ලෝක දිගම කාර්ග. මේකේ හෙලිකොප්ටර නවත්තන්න පුළුවන්. ඊට පස්සේ ස්විමින් පූල් එකක් තියෙනවා. ගෝල්ෆ් ගහන්නත් පුළුවන්. ඒ වගේම නිල් තල මහක් විතර දිගයි මේ කාර් එක. අපි බලමු මොකද මේ කියලා. ඉතින් මේ තමයි ලෝකේ දිගම කාර්ග. මීටර 30ක් විතර දිගයි. ඉතින් මං කිව්වත් වගේ මේකේ වලට පිටිපස්සා හෙලිපෑඩ් එකක් තියෙනවා. ඒ වගේ තමයි ගෝල්ෆ් කෝට් එකක් තියෙනවා. ඒ වගේ තමයි ස්විමින් පූල් එකකුත් තියෙනවා පොඩි. මේ කාර්ගේ උඩ. ඒක තමයි හරිම ලක්ෂරි ඉන්ටීරියක් තමයි ඇතුලේ තියෙන්නේ. අපි බලමු. ඉතින් ඒ වගේ තමයි මේ කාර්ගේ මෙච්චර දිගයි වගේ මේකේ රෝද 24ක් තියෙනවා. එක පැත්තක 12 ගානේ. ඒ වගේ මෙච්චර ස්ටීරින් වීල් එකත් එක්ක හැරවෙන රෝද 6ක් තියෙනවා. එක පැත්තක 3 ගානේ. ඉතින් මේකේ එන්ජින් එක 8.2 LV8 කියන එන්ජින් එකක්. ඒ වගේ මේක බෑටරි හැතැම්ම 120ක් විතර වේගෙන් යන්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ. ඔන්න හෙලිකොප්ටරයක් බානවා ප්ලේන් එකේ. කාර්ගේ උඩ. අර ගෝල්ෆ් ග්‍රාන් එක සිම්පූල් එක. ඒ වගේ තමයි මේකේ සම්පූර්ණ ඔටෝමැටික් දොරවල් තමයි තියෙන්නේ. ඇතුළට ගියාට පස්සේ ඇතුළ හරිම ලක්ෂරි පෙනුමක් තමයි තියෙන්නේ බලන්නකෝ. ඒ වගේම මේකේ එකපාර 75 දෙනෙක්ට වෙනකන් ඉන්නත් පුළුවන්. මේක ඇතුලේ. හැබැයි මේක රිවර්ස් කරනකොට හරවනකොට වගේ ටිකක් අමාරු කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි මේකේ. දැන් අර මේ බඳ හයියට තියෙන්න බෑ. මොකද මෙච්චර දිගයි මේ වාහනේ. ඉතින් බඳ හයියට තියෙන්න ඕනේ හින්දා මේකේ යකඩ බට වලින් ෆ්‍රේම් එකක් යනවා. ඉතින් ඒක ඉස්සරහටත් තියෙනවා. ඉතින් ඔය වගේ හරි අමාරු වේගින් ඉඳ මේක ඇතුළට යන්න. ඒ වගේ තමයි දොර අරින්නත් අමාරු කියලා තමයි කියන්නේ. ඔය තමයි දිගම වාහනේ කතාව. ඒ වගේ මේ කාර් එකේ වටිනාකම ඩොලර් මිලියන 35ක් ගන්නවද? දැන් ලංකාවේ පාරක් අයින වාහන නවත්තල තිබ්බ දඩකුලයක් කියනවා. ඇමරිකාවේ කොහොමද වෙන්නේ? නිව්යෝක් ටවුන් එකයි බලමු. ඉතින් බලන්නකෝ මොකද්ද මේ අරන් ඉන්නේ? බලන්නකෝ පොඩි පොතක් වගේ එකක් අරන් ඇවිල්ලා දිගාරනවා. අන්න. දැන් මේක අයින් කරන්න බැරිද? බෑ. ඒකනේ වැඩේ තියෙන්නේ. මේ කොච්චර අයින් කරත් අයින් කරගන්න බෑ. වින්ඩ්ස්ක්‍රීන් එකේ ඔන්න වගේ පොඩි පොත වගේ කැලේවට පස්සේ බලන්නකෝ ඉතින් පිටිපස්ස ඇතුලේ ඉන්න කෙනාට ආයේ ඩ්‍රයිවිං කරන්න පේන්නේ නැහනේ. අයින් කරන්නත් බෑ. ඉතින් ඕක තමයි දැන් පාවිච්චි කරන්නේ නිව්යෝක් ටවුන් එකේ නීති විරෝධීව වාහනයක් නවතලා තිබ්බට පස්සේ දාන්න. ඉතින් මේකේ නම තමයි බානකල්. ඉතින් අපි බලමු මේක ගැන කොහොමද කතාව කියලා. ඉතින් මීට කලින් තිබිලා තියෙන ඔය වගේ ඔය රෝද වලට දාන පොඩි වීල් ලොක් නේ වැඩි තියෙන සමහර මිනිස්සු වීල් ලොක් එකත් එක්ක යන්න බලනවා. එතකොට මොකදනේ ඔය ලොක් එකටත් හානි වෙනවා. ඒ වගේ තමයි ඔය ලොක් එක දාන්නයි ගලවන්නයි ගියාමත් ඒ දාන ගලවන කට්ටියටත් හරි අමාරුයි. වෙලා යන වැඩක්. ඉතින් ඒකත් එක්ක වීල් ලොක් එකට වඩා ලේසි ක්‍රමයක් හොයාගන්න පටන් ගත්තා. හොයන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි මේක හොයාගත්තේ. මේ බානිකල් එක. ඉතින් මොකද්ද මෙතන මේක වෙන්නේ? මේක ඇත්තට වෙන්නේ ඔය සක් කරන පොඩි පම්ප් දෙකක් තියෙනවා. ඉතින් මේක හරියම ලේසි පාවිච්චි කරනත් පොත වගේ අරගෙන ආවා දෙකට දිග ඇරියා. ඊට පස්සේ උඩින් ওই විදිහට තියන්න තියෙන්නේ. මොකද වෙන්නේ? තිබ්බට පස්සේ අර සක් කරන සක්ෂන් පම්ප් දෙකෙන් මේක හොඳට තද කරලා ඇල්ල ගන්නවා. ඉතින් මේකේ සක්ෂන් පවර් එක කිලෝ 350ක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කොහොමවත් මේක ගලවන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේක දාගෙන කොහොමද යන්නත් බෑනේ. මොකද පොඩ්ඩක්වත් පාර පේන්නේ නැහනේ. ඉතින් කොහොමද ඇත්තට මේක අයින් කරන්නේ? ඇත්තට මේක අයින් කරන්නත් මහ ලොකු අමාරුවක් නැහැ. මොකද කරන්න තියෙන්නේ? මේකේ තියෙනවා QR code එකක්. ඉතින් ඒ QR code එක ෆෝන් එකෙන් ස්කෑන් කරලා පස්සේ මේ ගිල කනෙක්ට් වෙනවා දඩ ගෙවන තැනත් එක්ක. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඔය දඩේ ගිවට පස්සේ PIN එකක් එනවා. ඔය PIN එක මේකේ එක පැත්තක තියෙන පොඩි keypad එකක්. ඒක type කරලා පස්සේ මේක ඉබේම automatically ඇරෙනවා. ඇරෙනාට පස්සේ මොකද කරන්න තියෙන්නේ? පැය 24ක් ඇතුළත මේක දාන තැන් තියෙනවා. ඔයාලා යන ගමන් එතනට දාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් එම පරක් වෙනට ආය වෙනව දර හැදෙනවා. බලන්න කෑමවලක ගොඩ මාරහට දෙනේ. මේ ඔක්කොම බොරු. විශ්වාස කරනවද? මේ ඔක්කොම බොරු කෑම. ඉතින් මේ තමයි ජපානයේ ඉන්න fake food artist. අපි බලමු ලොකුම බොරු කාරයාගේ කතාව. ඉතින් ඇත්තට මෙයා කෑම වර්ග හරි අපූර්වට බොරු විදියට හදනවා. බලන්නකෝ සුදු පාට එකක් දානවා. ඊට පස්සේ කහ පාට තින්ත එකක් දානවා. අන්න එකකින් කොළ පාට එකක් දැම්මා. දැන් මොකද වෙන්නේ? වතුරට දැම්මේ ගල් වුණා. දැන් මෙයාගේ අතේ හුරුවත් එක්ක හරිම ලස්සට මේක මොකද කරන්නේ? අඹරනවා. බලන්නකෝ. අන්න දැන් මොකක් වගේද? මොකක් කියලා හිතන්නේ? ගෝවා වගේ නේද? කපනකොට බලන්නකෝ. අන්න බලන්නකෝ. තනි කරම ගෝවා වගේ. අපි කන ගෝවත් ඔය වගේද දන්නේ නැහනේ. ෆේක්ද දන්නේ නැහනේ. හරි. ඉතින් මේ මොකද කරන්නේ? මෙයා කොළපාට ඊටියක් වගේ එකක් හදනවා. හදගෙන බලන්න මන්න බෝඩ් එකේ ගන්නවා ඊටි වගේක. ඒගොල්ලෝ සුදු පාටයක් ගන්නවා. මොකද කරන්නේ? අන්න අඹර ගන්නවා. ආ දැන් බලන්න මොකද? ලූණු වගේ නේද? බලන්නකෝ. අර බලන්න කපා ගත්තට සොයන්න පුළුවන් ද ලූණු කියලා. ඊට පස්සේ මෙන්න මෙයා කාකි පාටේ කුයි සුදු පාටේ කුයි ගන්නවා. ආ මස් කෑල්ලක් හදන්න යන්නේ. මේ නම් මොනවාද? බීෆ් හරක් මස් වගේ. හැබැයි ඒක එහෙම තියද්ද නම් චුට්ටක් වෙනස් වගේ පේනවා. කැපුවට පස්සේ බලන්න හොයන්න පුළුවන්ද කියලා. හරක් මස්ම තමයි. ඊට පස්සේ බලන්න ආයම් පාරක් මොකක්ද එකක් හදන්න යනවා. බලමු මොකක්ද කියලා. අන්න දැම්ම වතුර රතු පාට එකකුත් දැම්මා ඊට පස්සේ. ආ අර සුදු පාට එක කුඩු කළ දැන් ආය දාන රතු පාට එකට. මොකද්ද කරන්නේ? බලමු මොකද. බලන්නකෝ උරුමස් වගේ නේ. හොයන්න පුළුවන් උරුමස් කියලා. දැන් ඔයාලා හිතන්නේ මේ ඇත්ත උරුමස්ද බොරුද? කාලම් බලන්න. අන්න නූල්ස් තියෙනවා. මේවා ඇත්ත ඒවද? බොරු ඒවද? විතර බලන්නකෝ. කීයක් දේවල් තියෙනවද? අර බලන්න කේකුත් තියෙනවා. මේවා ඉතින් කෑවට පස්සේ තමයි කියලා වෙන්නේ. අය ඔක්කොම බොරු ඒවානේ. ඉතින් ඇත්තටම කියන බලන්න හොයන්න පුළුවන්ද කියලා මේවා මේ ඇත්ත ඒවද බොරු ඒවද කියලා කාලා බලන්නේ නැතුව.
මගේ පුංචි ඇඩ්ගේ තමයි ඔයගොල්ලෝ දන්න උසස් පෙළ රසායන විද්‍යාව ගැන කට්ටිය ඉන්නවනේ මගේ A level chemistry paper class දිනන වගේම 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකම් මම online science class උත් කරනවා. ඉතින් ඔය දෙකම ගැන විස්තර දැනගන්න පුළුවන්. පන්ති තියෙන්නේ මොන වෙලාවලද? කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා ඔය යටින් දින WhatsApp number එකට message එකක් දාලා. මම මේ කරන හැම අධ්‍යාපනික video එකක්ම මම දානවා සුරංග කරුණායක කෙනෙකුගේ YouTube channel එකට. ඉතින් ඔයාලට ඒකට આવුත් එම හරිම ලේසියෙන් මේ video හැම එකම බලා ගන්න පුළුවන්. ඒ වගේම category කරලා තියෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා සුරංග කරුණායක කෙනෙකුගේ YouTube channel එකට එන්න කියලා. ඒ වගේම ඇවිල්ලා subscribe කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔකට කවදාවත් බලලා තියෙනවද මගදිගී කියලා YouTube channel එකක් නෑ නේද? ඒකේ චුට්ටක් අමුතු වෙනස් වෙනස් දේවල් තමයි දාන්නේ. ඉතින් තියෙන්නේ මොනවද කියලා ඇත්තට මම කියන්නේ නැහැ. ඔය කට්ටිය ඇවිල්ලා බලලා හොඳයි නම් කැමති නම් විතරක් subscribe කරන්න. ඉතින් එන ගියෙන් එන්න.